හලෝ අද ඔයාලට කියලා දෙන්න යන්නේ මගේ අලුත්ම 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 සින්දුවේ ටියුටෝරියල් එක. එහෙම නැත්නම් කෝඩ් වර්ක් එක. මානුඹගේ ආදරෙන් මත් වෙලා ගෙව්වේ අතීතේ හිතේ තනි වෙලා නුඹේ මතකේ හිත කොනේ රැඳිලා දෙන්නේ රිදුම් හැම රැම පරවා. ඔව් ඒක තමයි සින්දුව. සින්දුවේ නම තමයි මානුඹගේ. ස්ලෝ සොංග්ස් වලට ආස කට්ටියට, ගොඩක් සෙන්සිටිව් සොංග්ස් වලට ආස කට්ටියට මේ සින්දුව අනිවාර්යයෙන්ම සෙට් වෙයි. ඒක ගිටාරකින් ප්ලේ කරනකොට වෙනම ටේස්ට් එකක් එක්ක ඔයාලට ෆීල් වෙයි. බලමු කොහොමද කියලා. එන්න මේවා තමයි ඕන වෙන කෝඩ්ස්. A minor, F major, G major, E minor. මේ සොංග් හැබැයි ස්ට්‍රමින් පැටර්න් එකක් එක්කත් ප්ලේ කරන්න පුළුවන්. හැබැයි මම හිතනවා මේ ගීතයට ගොඩක් සෙට් වෙනවා කියලා ප්ලකින් පැටර්න් එක. ඉතින් මේක ප්ලක් කරන්නේ කොහොමද කියලා බලමු කෝඩ් සෙට් එකත් එක්ක. එහෙම නැත්නම් ඔයාලට ස්ට්‍රමින් පැටර්න් එකක් එක්කත් මේක ප්ලේ කරන්න පුළුවන්. මම ටියුටෝරියල් එකේ කියලා දෙන්නේ ප්ලකින් පැටර්න් එකක් එක්ක මේ ගීතයට ගොඩාක්ම සෙට් වෙන විදිහත් එක්ක කොහොමද මේක ප්ලේ කරන්න කියලා බලමු. ඒ විදිහට තමයි ඒකේ කෝරස් එකේ පළවෙනි පේලි ටික යන්නේ. ඒක ට්‍රයිස් ප්ලේ වෙනවා. බලමු ඒක කෝඩ්ස් මොනවද කියලා. A minor, A minor, F major, E minor, G major, E minor, F major, G major, A minor. ඒක ප්ලග් කරන හැටි ඕම්මම බලමු මෙන්න මේ විදිහට. ඒක යන්නේ මෙන්න මේ වගේ පැටර්න් එකක්. එතකොට මේකේ පළවෙනියට මම ප්ලේ කරන වයර්ස් තුනම ඒ 5th වයර් එක, D4th වයර් එක, ඒ වගේම G3rd වයර් එක ඔය විදිහ එකක්. අන්තිමටම plucking part එක. ගිටාර් එකේ අන්තිම බොටම් එකේ තියෙන වයර්ස් දෙකම එක සැරේ ප්ලග් කරනවා. ඒක මේ විදිහට. මම හිතන්නේ ඔයාලට පේනවා ඇති. ඒ නැත්නම් ගිටාර් එකත් එක ටච් එකේ ඉන්න සාමාන්‍ය මට්ටමට පුළුවන් කෙනෙක්ට මේකට ගලා පික් කරගන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ සින්දුවේදී මම E6th වයර් එක පාවිච්චි කරනවා අඩුයි. A minor, F major, E minor වගේ chords වලට මට හිතුණා ඊට වඩා අනිත් වයර්ස් පහ විතරක් යූස් කරාම මට ඕන ශබ්ද එනවා කියලා. විශේෂයෙන්ම F major එකට E වයර් එක උඩ තියෙන බේස් E වයර් එක, E6th වයර් එක කොහොමත්ම සවුන්ඩ් වෙන්නේ නැහැ හරියට. ඉතින් ඒක නිසා පුළුවන් තරම් E6th එක අයින් කරලා තමයි මම ප්ලේ කරන්නේ. හැබැයි ඔයාලට හිතුණොත් වෙන ෆ්‍රෙඩ්බෝඩ් එකේ වෙන තැනකින් A minor, F major, G major ඔය chord set එක ප්ලේ කරන්න පුළුවන් කියලා සමහර විට ඇප්ලයි වෙන්නත් පුළුවන්. ට්‍රයි කරලා බලන්න. එතකොට මේකේ plucking part එකත් එක්ක ඉතුරු ටික යන්නේ. හැබැයි ඔයාලා කලින් මම පෙන්නපු සොංග් එකත් එක්ක මම ප්ලේ කරපු ක්ලිප් එක ආයි රිවයින් කරලා බැලුවොත් වෙනයි ඔයගලන්ට පොඩි මියුට් එකක් එක්ක තමයි මම මේ පාට් එක ප්ලේ කරන්නේ. ප්ලකින් පැටර්න් එක යන්නේ පොඩි මියුට් එකකුත් එක්ක මෙන්න මේ වගේ. ඒක මම කලිනුත් මං හිතන්නේ ස්ට්‍රමින් පැටර්න් එපිසෝඩ් එක කියලා දීලා තියෙනවා. බැලුවේ නැති කට්ටිය ඉන්නවා නම් මගේ වීඩියෝ සෙට් එකට ගිහිලා, මගේ channel එකේ video set එකට ගිහිල්ලා බලන්න. strumming patterns video එකක මම හිතන්නේ 4/4 rhythm එක කරපු tutorial එකක මම පෙන්නලා තියෙනවා කලින්. එහෙම නැත්නම් මම කෙටියෙන් කියන්නම්. අර අන්තිමටම කරන plucking අන්තිම වයස් දෙක මම කියන්නේ pluck කරනවා කියලා. අන්න ඒකත් එක්ක තමයි ඒක එන්නේ. pluck කරනවත් එක්කම වගේ වයස් ටිකෙන් එන sound එක නවත්තන්න ඕනේ පොඩි වෙලාවකට ඊළඟ chord එක එනකම්. ගොඩාක් හයියෙන් ස්ට්‍රිංස් වලට ටච් කරන්නේ නැහැ. බොහොම හෙමින්. හැබැයි ටෝටලි මියුට් වෙන විදිහට
අතින් පොඩ්ඩක් ටච් කරලා ඒක නවත්තන්නයි තියෙන්නේ. ඒක මුළු සින්දුවේම වාසින් කර කර ප්ලේ කරනවා නම් අනිවාර්යයෙන්ම ඔළුවේ තියාගෙන ටික දවසක් ප්‍රැක්ටිස් කරන්න ඕනේ ඒක හිතලම. ඊට පස්සේ ඔටෝමැටිකලි වා ප්ලේ කරනකොට වාසින් කරනවා නම් වාගේ සින්දුව හරියට කියන ගමනුත් එක්කම අත ඉබේම ඒක ප්ලේ කරගෙන යයි. එතකම් ඔයාලට ප්‍රැක්ටිස් කරන්න වෙනවා හරිම ලේසි. ඊළඟට අපි බලමු සොන්ග් එකේ වර්ස් එක මේ පැටර්න් එකත් එක්ක ප්ලේ කරන්නේ කොහොමද කියලා. කෝඩ්ස් මොනවද කියලා බලමු. හැම හුස්මක් ගානේ මරදුනේම නුඹෙම් සුසුමක සුවඳයි. ඒ සුවඳේ මා හැමරේ ඉන්නේ නුඹ ළඟමයි. ට්වයිස් ප්ලේ වෙනවා. ඊට පස්සේ විදිහට තමයි මා නුඹගේ සොන්ග් එකේ කෝඩ්ස් ටික යන්නේ ඒක ප්ලේ කරන්නේ. ඔයාලට ස්ට්‍රමින් පැටර්න් එකක් එක ප්ලේ කරන්න කැමති නම් ට්‍රයි කරලා බලන්න. නැත්නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න ගොඩාක් අය ඉල්ලුවොත් ස්ට්‍රමින් පැටර්න් එක ඕනේ කියලා. මම ආයෙ ටියුටෝරියල් එකක් කරන්නම් මේ බීට් එක කොහොමද ගිටාර් එකෙන් යන්නේ කියලා. මොකද මේක R&B ස්ටයිල් එක බේස් කරන් හදලා තියෙන සින්දුවක්. ඉතින් ගොඩක් වෙලාවට ඒ වගේ සොන්ග්ස් මේ වගේ බීට් එකක් එක්ක යනවා නම් මේ පැටර්න් එක ගොඩාක් ලස්සනයි. සොන්ග් එක තවමත් බැලුවේ නැති කට්ටිය ඉන්නවා නම් YouTube එකේ මා නුඹගේ කියලා සර්ච් කරන්න, සින්දු අහන්න, ඔයාලට දැනෙන්නේ කොහොමද කියලා කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාලා සොන්ග් එකට කැමති නම් දැම්ම ෂෙයා කරන්න. ඔයගොල්ලන්ගේ Facebook, Instagram හැම platform එකකම ඉන්න මගේ songs අහන්න කැමති, music අහන්න කැමති යාළුවෝ ඉන්නවා නම් එයාලට share කරන්න. ආයෙත් අලුත් song එකක් එක්ක හම්බුෙමු, ආයෙත් අලුත් tutorial එකක් එක්ක හම්බුෙමු. Touch again මගේ channel එකත් එක්ක. ජය වේවා.